සමහර ප්‍රතිකරු ඉන්නවා මේ ප්‍රතිකරුවන්ගේ කඩලු පන්දියවන්න නමට ලියාගෙන වගේ තියෙන්නේ. ඉස්සර අපිට මතකයි නව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා තරගයක් තියෙද්දී ස්ටුවන් ප්ලෙමින්ගේ කඩුල්ල වාස්ගේ නමට ලියවිලා තිබුණා. දකුණු අප්‍රිකා ප්‍රතිකරු හර්සල් ගිබ්ස් කියන්නේ වාස්ගේ කඩුල්ලක්. වර්තමානයේ රෝහිත් ශර්මා කියන්නේ චමීරගේ නමට ලියවුණු කඩුල්ලක් විදිහට තමයි අපි දැක්කේ. ඒ වගේම තමයි සංජු සැම්සන් පසුගිය කාලේ වනිදු ඉස්සරහා ඇඹරන විදියක් අපි දැක්කා. ඒ විදිහට වනිදු ඉස්සරහා ඇඹරෙන්නවත් වෙලාවක් නැතුව කඩුල්ල දෙපාරක්ම දීපු ප්‍රතිකරුවෙක් තමයි පාකිස්තාන ප්‍රහාරාත්මක ප්‍රතිකරු අෂීෆ් අලී කියන්නේ. අලි කියන්නේ හය පහර එල්ල කරන්න හරි ආස ක්‍රීඩකෙක් වුණත් ආසියානු කුසලන් තරගාවලියේදී නම් අලීට ඒ තරම් දෙයක් කරගන්න බැරි වුණා. ඒ තරගාවලිය කරගන්න බැරි වුණු දේ ලෝක කුසලන් තරගාවලිය කරනවා කියලා තමයි අෂීෆ් කියන්නේ. ඇත්තම කියනවා නම් ආසියානු කුසලන් තරගාවලිය මට අවශ්‍ය දේ කරගන්න බැරි වුණා. කණ්ඩායම මගේ බලාපොරොත්තු වෙන්නේ ෆිනිෂර්ගේ වැඩි. අවස්නාවට ආසියානු කුසලානේදී මට ඒ දේ කරගන්න බැරි වුණා. ඒ ගැන මම ගොඩක් හිතුවා. කණ්ඩායමට ලොකු පාඩුවක් වුණා ඒ වැඩේ කරගන්න බැරි වුණු එක. ඉස්සරහට එන ලෝක කුසලානේට කොහොමද වැරදි හදාගෙන ඉස්සරහට යන්නේ කියන දේ ගැන වුණ කරු එක්ක ගොඩක් කතා කළා. ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හමු වුණු පළවෙනි අවස්ථාවේ වනිදු හමුවේ ආරක්ෂාකාරී පහරක් ගහන්න ගිහින් පළවෙනි වතාවේ කඩුල්ල අහිමි කරගන්න අෂීෆ් ආසියානු කුසලාන අවසාන තරගයේ වනිදු හමුවේ තමන් මුහුණ දුන්නු පළවෙනි පන්දුවෙන්ම ලොකු පහරක් ගහන්න ගින් පොළු ගලව ගන්නවා. කොහොමුණත් අෂීෆ් කියන්නේ කණ්ඩායම තමන්ගෙන් ඉල්ලන්නේ ලොකු පහරවල් නිසා තමන් පුහුණුවීම් වලදී ලොකු පහරවල් එල්ල කරන එක ගැන වැඩි හිතනවා කියලා. ඇත්තටම කණ්ඩායම මගෙන් ඉල්ලන්නේ වේගෙන් ලකුණු ගන්න එක. ඒ නිසා ඉතින් ලොකු පහරවල් එල්ල කරන්න ඕන. පුහුණුවීම් වලදී මම ඒකට මහන්සි වෙනවා. මොකද මම බැට් කරන්නේදී ගොඩක් කලාවට ඕවර් එක ලකුණු 12ක් 14ක් වගේ ගන්න ඕන. සමහර වෙලාවට මට පහර දෙන්න වෙන්නේ අන්තිම පන්දු ආරයට විතරයි. ඒ නිසා ඒ වෙලාවට ගහන විදිය ගැන තමයි මගේ වැඩි අවධානය දෙන්නේ. මම හිතන්නේ ලෝක කුසලානේදී ලැබෙන තනතිලි ප්‍රතිකරුවන්ට හොඳ වෙයි. ඒ නිසා ආසියානු කුසලානේ කරගන්න බැරි වුණු දේ ලෝක කුසලානේදී කරන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටි නැවුම්දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමුවන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.